साधु 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 सर्वज्ञ महंसीट मागे नमस्कार पिन्नतुनी अदत्त अपट काले उदावेला सर्वज्ञ महंसीगे उत्तरीतर देशनावान श्रवणे करन्नट साकच्छा करन्नट तामत्म भाग्यवंताय अपि මනුෂ්‍යෙක් විදිහට මේ මොහොතේ කළ යුතුම කාර්ය කෙලස් ගෙවෙන විදිහට සසර ගමන කෙටිවන විදිහට දුකාර්ය සත්‍ය අවබෝධය පිණිස මෙම සරච්චන් වහන්සේගේ උත්තරීතර දහම ඇසුරු කිරීම මානසිකාර කිරීම ඉතින් අපි කාලයක් තිස්සේ කල්යාණ මිත්‍රොත් එක්ක මේ ආකාරයට සත්‍යකට සැරයක් සරච්චන් වහන්සේගේ උත්තරීතර දහම සාකච්ඡා කරගෙන එනවා දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ඒ පූර්ව භාගයේ අපි කළේ සරච්චන් වහන්සේගේ දේශනාවේ පටිච්ච සමුප්පාද ධර්මතාවයන් වැඩිපුර සාකච්ඡා කළා කල්‍යාණ මිත්‍රයොත් එක්ක ඒක සරච්චන් වහන්සේගේ පරප්ති සූත්‍රපිටකයට අදාළවයි දේශනාව අපි සකස් කරේ දේශනාව වැඩිපුරම නැඹුරු උනේ සූත්‍රපිටක පැත්තට ඊට පසුව අපි ක්‍රමානුකූලව සරච්චන් වහන්සේගේ නාත ධර්ම අභිධර්ම දේශනාවන්ට අපේ මනස යොමු කළා දැන් මේ වෙනකොට අපි අභිධර්මයේ යම් මට්ටමකට එක්තරා ක්‍රමවේදයකට මතක තියාගන්නට පුළුවන් මතක හිටින අවබෝධ වෙන ක්‍රමවේදයකට දේශනාව දැන් පවත්වගෙන එනවා. දැන් මේ වෙනකොට අපි සිත් කාණ්ඩ කරන්නට සිත් බෙදා දක්වන්නට තරමට දේශනාව හරවගෙන තිබෙනවා. ඇත්තටම අපිට ඉස්සරහදී මේ ටික මේ විදිහට පැහැදිලිව තාර්කිකව නූනට වැටෙන විදිහට අවබෝධ වෙන විදිහට කටයුතු කරගෙන ගියාට පස්සේ ආ ඉස්සරහදී අභිධර්මය කියලා ලොකු දෙයක් ඉගෙන ගන්නට නැහැ. ඒකයි තියෙන මේකේ තියෙන විශේෂත්වය මේකේ තියෙන මූලධර්ම වශයෙන් මේ විශ්ව පැවැත්ම මේ ලෝක ධාතුවේ පැවැත්ම ස්වභාවය අවබෝධ කරගන්නට විතරයි. ඊට පස්සේ Tamanට තේරෙනවා මේක මොන විදිහටද හසුරුවන් මොනවද මතක තියා ගන්නට ඕනි මොනවද මානසිකාර කරන්නට ඕනි මේ සියල්ල තමන්ට ක්‍රමානුකූලව වැටහෙන්න පටන් ගන්නවා සහ අවසානයේදී වැටහෙන්න පටන් ගන්නවා මේ ඔක්කෝමත් මේ අවකාශ ධාතුවේ මේ ක්‍රියාවන්හා ශක්තියින්ගේ පැනවීම නැත්නම් ප්‍රඥප්ති මාත්‍ර විතරයි ඒවත් කාලාත්‍රයට අයිති ස්කන්ධ යාන්ත්‍රණයට අයිති දුකට අයිති දේවල් ටිකක් විතරයි ඒක ප්‍රත්‍ය වෙනවා ඒ කියන ලද සියලුම ධර්මස්කන්ධය ප්‍රත්‍ය වෙලා යෝනිසූ මනසිකාරය කියන ධර්මතාවයක් උපදිනවා අන්න ඒක වර්තමාන මොහොතේ ප්‍රත්‍ය වෙලා මේ පච්චුප්පන්න ධර්මතාවයක් අනුනගන්න මේක හේතු වෙනවා අන්න ඔය ටික උත්පාදනය කරගන්න තමයි මේ මුළු පරප්තියම මුළු දහම්ස් කොම ටික තියෙන මුළු දහම්ස්කන්ධයම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය ප්‍රත්‍ය ලබන්න ඒක ක්‍රමානුකූලව වැඩෙන්නේ. ඉතින් ඒ ටික වැඩිලා තමන්ට තේරෙනවා නම් තමන් මේ මට්ටමේක ලකුවට මහන්සි වෙන දෙයක් නැහැ. එයාට මනට වැටහෙනවා මං මාර්ගයේ ඉන්නවා කොයි වෙලාවක හරි මට මේ අවබෝධය ලැබේවි කියන ස්වභාවයට එයා පත් වෙනකොට මෙන්න මේ සංසාරය ගැන ගොඩාම බය වෙතු නැහැ. බය වෙනවා නම් බය වෙන්න තියෙන්නේ මේ අවට ඉන්න අහිංසක මිනිස්සු ගැන විතරයි තමන් ගැන බය වෙන්න හැම විශේෂයක් වෙන්නේ නැහැ අර මේ තරම් උත්තරීතර දහමක් තියෙද්දි අන්නේ මිනිස්සු අමාරු වැටෙනකොට කල්යාණ මිත්‍රෙක් විදියට අර පොඩි කනගාටුවක් පොඩි කනස්සල්ලක් හිතට දැනෙනවා ඉතින් ඒක ලෝක ස්වභාවයක්නේ ඒ වගේ ඒක නිසා මේ ක්‍රමානුකූලව අරන් මේක අවබෝධ කරගන්නකොට මේක මහා ලොකු බරක් ඇත්තේ නැහැ. එකට අර
හිතන ක්‍රමය ඉගෙන ගන්න ක්‍රමය වෙනස් කරලා ඊට පස්සේ හිතන ක්‍රමය වෙනස් වෙනවා හිතන ක්‍රමය වෙනස් වුණාට පස්සේ ඒ යෝනිසෝ මනසිකාර කියන ධර්මතාවය බලවත් වෙනවා හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා වර්තමාන සිතුවිල්ලක් උස්සලා දෙන්න වර්තමාන සිතුවිල්ලක් ඉස්සලා එනකොට ඒක විදර්ශනාවට අනුකූලව ඒ කියන්නේ දාන ලද යෝනිසෝ මනසිකාරයට අනුකූලව සිද්ධ වෙනවා නම් එච්චරයි බලාපොරොත්තු වෙන්න ඕනි මානසිකත්වය කෙලවරක් නැහැ මේ විශ්ේ කෙලවරක් නැහැ පුරුදු කර ගන්න ඕනි ලැබෙන ආරම්මණය තිලක්ෂණයට වැටෙන විදිහට මානසිකාරය හදා ගන්න. එතකොට සාමාන්‍යයෙන් අපිට හම්බේන ආරම්මණ පරිහරණය කරගනිමින් ඒ අරමුණු ඇසුරු කරගනිමින් අපිට මේක කරන්න පුළුවන්. එතකොට අරමුණට බැඳෙන ගතිය චන්ද්‍රාගයෙන් වෙලෙන ගතිය නැත්නම් උපාදානියට යන ස්වභාවය නැති වෙනවා. ඒ කියන්නේ පරිහරණයෙන් ඈත් වෙනවාම නෙවෙයි පරිහරණුත් යම් ප්‍රමාණයක් ඈත් වෙනවා පරිහරණය කරනවා නොබැදී නොබැදීමක් එක්ක පරිහරණය වෙනකොට සම්මතය අනුව නම් ගොඩාක් දේවල් ඉතින් ඉවත් වෙනවා. ඒක ධර්මතාවයක් විදිහටම සිද්ධ වෙන දෙයක්. ඉතින් එම් ගොඩාක්ම දේවල් අල්ලගෙනත් මේ කරන්න බෑ ඉතින්. එහෙම හිකුත් තියෙනවා. දැන් අපිට හිතනවා නම් ගුරුතුමා මියුට් වුණා. ඇහෙනවද? හදන්න හැර ඔබතුමා. කිසිම හේතුවක් නැහැ නේ මියුට් වෙන්න. මම හිතන ගුරුතුමා මගේ අතින් උනේ ඒක මම මේ වෙනේ. හොඳයි හොඳයි එහෙනම් කමන්නේ. හොඳයි. එතකොට කොයි හරියද මියුට් උනේ? තප්පර දෙකක් තුනක් වගේ? ඔව් තප්පරයක් දෙකක් වගේ තමයි. හොඳයි. මට තප්පරයක් හොඳයි මොනකද ડોක්ටර් අපි කතා කරගෙන හිටියේ? ඔව් තිලක්ෂණයට දාලා තිලක්ෂණයට අනුකූලව ආරම්මන හසුරවන්න තමයි පුරුදු වෙන්නට ඕනේ. ඒක තමයි තියෙන මේකේ වර්තමාන කෘත්‍ය. එතකොට එහෙම අසුරවනකොට ගොඩක් ස්වභාවයෙන්ම අපිට ආරම්මන අඩුවීමකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි හොයන ගතිය ගොඩක් අඩු වෙනවා. හොයන ගතිය අපි අඩු වෙන නිසා සමස්තයක් විදිහට ආරම්මන අඩු වෙන බෑ. ආරම්මණය අපි කියන්නේ මොහොතක් ගත්තොත් එහෙම විනාඩියකට ගත්තොත් එන අපිට විජානනය වෙන ආරම්මන ගන්න වැඩි වෙනවා. අර සමස්ත ආරම්මන අපි සාරම්මන හොයන් යන එක අපි කාම ලෝකේ නැත්තම් සම්මතය ඇතුලේ ආරම්මන හොයන් යන එක අඩු වෙනවා. අපි ආරම්මන හොයන්නේ නැහැ. නමුත් ලැබෙන ආරම්මන අපිට අඩු වෙන්නේ නැහැ මොහොතක් පාසා ඒ වේගයෙන් මෙනවා. නමුත් අපිට ඒ ආරම්මණයට ආරම්මණය ග්‍රහණය කරගන්න පුළුවන් අල්ලගන්න පුළුවන් ස්වභාවය වැඩි වෙනවා වේගවත් වෙන. ඒක නිරීක්ෂණය වෙන හැම ආරම්මණයක්ම වෙනතර වඩා කැඩි කැඩි වෙන් වෙලා. ඉතින් මේ මට්ටමක් තමයි එන්න ඕනි. එතකොට එතනට මේ මට්ටමට එනකොට ඉතින් ඔය ගොඩක් අර සරල ජීවිතයකට අර සරච්චන් වහන්සේලාගේ දේශනාව අනුව සරල ජීවිතයකට පෙරන බවක් තියෙනවා. එහෙම තමයි මට සිහිපත් කරන්න වෙන්නේ. මොකද මම දැන් මේ කියන්නේ දැන් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළතදී
මේක යම් මට්ටමකට ක්‍රමානුකූලව අසුරන කෙනෙක් අසුරු කරන කෙනෙක්ට ඔය වගේ ස්වභාවයක් ඇති වෙන්නට ඕනි. ඒක සාමාන්‍යයෙන් වෙන්න ඕනි දෙයක්. වෙනදට වඩා නිරන්තරයෙන්ම අපි කාම ලෝකයට යන හැසිරෙන ගතිය නෑම කියනවා නෙවෙයි තියෙනවා. බවමයි. හැමතිස්සෙම පණිවිඩයක් එනවා මේ ලෝකය මෙහෙමයි කියන පණිවිඩ. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මේ වෙනකොට ඒක වෙන්නට ඕනේ. තව අවුරුද්දක් විතර එක දිගටම කරොත් එහෙම එච්චර කල් යන්නේ නෑ. තමයි දින ගානකින් මේ මේක අපිට මේක පෙරලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ස්වභාවයක් ඉතින් දැනට ඇති වෙලා ඇති. ඉතින් ගැන අපි ප්‍රීතිමත් වෙන්න ඕනි. මොකද ඉතින් මේ වගේ විෂයක් ඒ පරමාර්ථ විෂයක් මං හිතන්නේ සංසාර ගමනේ අපිට බොහෝම මේ පළවෙනි සැරේටත් වෙන්නට පුළුවන්. හැබැයි මේ වගේ පරමාර්ථ ධමයක් අහන්න පිං කළා තියෙනවා. පින සහ කෞශල්‍ය දෙකම වඩවලා තියෙනවා. පිනත් තෝණි. පින කියන්නේ අපිට අවශ්‍ය දේ සම්පත් භෞතිකය සකස් කළා තියෙනවා. භෞතිකය සකස් කළා තියෙනවා. මේක අහන්න පුළුවන්. පැය දෙකක් පැය තුනක් වැය කළා මේක අහන්න පුළුවන් භෞතිකත්වය සපයලා තියෙනවා පිනින්. සමහර විට ගෙදර විවේකී වෙන්නට පුළුවන්. සමන් රෝගීකම වෙන්නට පුළුවන්. ඒ පිනෙන් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකට සවන් දීලා මේක නුවණ යොමු කරගෙන මේක මනසින් මෙනෙහි කරන්න අවශ්‍ය ශක්තිය. ඒකට කියන කුසෞශල්‍ය කුසලේ. ඒකත් නෑමනේ. මේකත් අපි ඉහත ආත්මවලදී ඒකත් අසුරු කරලා තියෙනවා. ඒ දෙකම එකම වචනයට ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් ඇත්තේ නැහැ. කොහොම හරි මේ පින කුසලේ කෞශල්‍ය මේ ඔක්කොම අපි යම් මට්ටමකට පූර්ණ කරගත් එක්තරා වාසනාවන්ත මිනිස්සු මේ මිහිතලේ ඉන්නේ. ඉතින් ඒ වාසනාවන්ත මිනිස්සු ඉතින් කරන්න ඕනේ මේ දේ තමයි. ඉතින් ඒක වෙනවනේ. ඒක නිසා ඒකේ අපි අර්ථ ගන්නනවා. ඒක අපි පණ පොවනවා. ඒකට පණ දෙනවා මේ විදිහට අපි අවුරුද්දක් තිස්සේ මේ දහම අහපු කල්යාණ මිත්‍රයෝ තමගේ මානසිකාරය අන්‍යයට සිතක් වෙන සාන්තියක් වෙන්න උපකාරයක් වෙන්න තමන්ගේ මානසිකාරය තමයි කටවචනේ ඉදිරිපත් කරනවා. එතකොට ඒක තමන්ටත් ලොකු ශක්තියක්. කොයි විදිහටද මේක මම මානසිකාර කරන්නේ? මේක වැරදි තියෙනවද? අඩුපාඩු ටික හදාගන්න. මං හිතන දොස්තර මහත්මයා අදත් කෙනෙක් සූදානම්ද මේක පවත්වන්න? ඔව් ගුරුතුමා, අද සෝමලතා මහත්මිය බලාපොරොත්තු වෙනවා මේ ප්‍රසන්ටේෂන් එක කරන්න. එතුමියගේ මේ සිග්නල් ප්‍රශ්නයක් වෙයි කියලා මට රෙකෝඩින් එකක් එවලා තියෙනවා. මම ඒක දැන් ප්ලේ කරන්නම්. හොඳයි. හොඳම එහෙනම් දොස්තර මහත්මයා අපි ඒක ප්ලේ කරලා ඒ කල්‍යාණ මිත්‍රයෝ ඉදිරියේ සෝමලතා මහත්මියගේ ඒ මානසිකාර ස්වභාවය අපි අසුරු කරමු බලන්න කොයි විදිහටද කියලා. හොඳයි දොස්තර මහත්මයා. සාදු සාදු සාදු. අති උත්තම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අති ගාම්භීර වූ දහම් පරිය ඩොක්ටර් ඇහෙන්නේ නැතුව ගියා රෙකෝඩින් එක. ඩොක්ටර් ස්ටොප් වුණා. ඩොක්ටර් මියුට් වෙලා තියෙන්නේ. මේ ධර්මතාවයම තමයි හේතුඵල දහම. එහෙමත් නැත්නම් පටිච්ච සමුප්පාදය. බුදුදහමේ උගන්වන මුළු බුදුදහමම රඳා පවතින මූලික දර්ශනය ගැඹුරුම සිද්ධාන්තයේ තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය. ගුරුතුමා මොකක් හරි කිව්වද? නෑ ඩොක්ටර්, දැන් ප්ලේ කරන්න. හරි. මුලින් දැන් මම දාන්නම් අපව. අරියායක් අපිට කියා දී අපිට දහම් පාවත සකස් කර දුන් ගරු අජන්ත සම්පත් ගුරු පියාණෙනි, ඔබ අපට ලබා දුන් ඒ මහත් වූ ධර්මස්කන්ධයෙන් බිඳක් දේශනා කිරීමට දෙන්න මට අවසර.
සාදු 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 හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති හේතුන්ගෙන් හටගත් මොනියම් හෝ ධර්මතාවයක් වේද හේතු නැති වෙනකොට එය නිරුද්ධ වෙනවාමයි මේ ධර්මතාවයම තමයි හේතුඵල දහම එහෙමත් නැත්නම් පටිච්ච සමුප්පාදය බුදු දහමේ උගන්වන මුළු බුදු දහමම රඳා පවතින මූලිකම දර්ශනය ගැඹුරුම සිද්ධාන්තය තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය සර්වඥ දේශනාවට අනුව මේ විශ්වයේ මේ ධර්මතා පහළ වෙන්නේ එක්තරා රටාවකට අනුවමයි ඒ තමයි සම ගුණ ඇති ධර්මතා කැමැත්ත අනුව එකට බැඳිලා ඵලයක් ඉපැද්දීම ඇත්තටම වේලාවකට අපට පුදුමත් හිතෙනවා මේ විශ්වයාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ඒ මොකද කියනවනම් කවදාකත් මොනම අයුරකින්වත් අසම ගුණ ඇති ධර්මතා එකට එක්වන්නෙම නැහැ උදාහරණයක් විදියට ලෝභය හා දේශය කියන මේ ධර්මතා දෙක ගත්තොත් චිත්ත සංතානයක එක මොහොතක එකට පිහිටන්නෙම නැති ධර්මතා දෙකක් ලෝභය හා ද්වේෂය ලෝභය චිත්ත සංතානයක පිහිටියොත් ද්වේෂය පිහිටන්නේ නැහැ ලෝභය නිරුද්ධ වෙලාමයි ද්වේෂය පිහිටන්නේ මේ කටුක ගෝර සංසාරයේ අපි කොපමණ කාලයක් ගමන් කරලා ඇද්ද කියලා ඇත්තටම අපි දන්නේම නැහැ දීර්ඝ කාලයක් කැරකි කැරකි මේ සංසාර ගමනේ අපි ගමන් කළේ චතුරාර්ය සත්‍ය දහම ගැන අපට අවබෝධයක් නැතිකම හින්දාමයි නැත්නම් අවිද්‍යාව නිසාමයි මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං සමුදයේ අඥානං නිරෝධේ අඥානං මග්ගේ අඥානං දුක්ඛේ අඥානං දුක කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ ඒ හින්දා අපි හිතන් ඉන්නේ මේ දුක තියෙන්නේ බාහිර රූපයේමයි කියලා මේ රූපය අපට ඕන විදියට පණවා ගන්න බැරිව ගියාම අපි හිතනවා ඒකම තමයි කියලා දුක දුක්ඛ සමුදයේ අඥානං දුකට හේතුව මොකද්ද කියලා අපි දන්නේ නැහැ අපි හිතන්නේම මේ බාහිර රූපය වෙනස් වීමම තමයි කියලා දුකට හේතුව දුක්ඛ නිරෝධේ අඥානං මේ දුක්ඛ නිරෝධය එහෙම නැත්නම් නිවන ගැන අපි දන්නේම නැහැ මේ බාහිර රූපයන්ගේ වෙනස් වීමම දුකට හේතුව තමයි කියලා අපි හිතන හින්දාමයි ඒක නොවෙනස්ව පවත්වා ගන්න අපි මහත් වෙහෙසක් ගන්න දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං දුක නැති කිරීමේ මගක් අපි දන්නේ නැහැ ඒ හින්දා අපි මොකද්ද කරන්නේ මේ දුක නැති කිරීමේ මග වශයෙන් අපේ ජීවිතය ඊ타මාත්ම සැපවත් විදියට ගෙන යන්න අපි මහත් වෙහෙසක් ගන්නවා අපි මේ කය වෙහෙසවන්නේ කැමති වෙන්නෙම නැහැ ඒ හින්දා අපි මේ ශරීරයට මොකද්ද කරන්නේ නිතරම නාවනවා කවනවා පොවනවා අලුත් ඇඳුම් මන්දවනවා ඒ වගේම තවත් නොයෙකුත් නානාවිධ දේවල් සිදු කරනවා මේ දුක නැති කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මේක තමයි අවිද්‍යාව නැත්නම් අනුසෝතගාමී පටිපදාව මේ අවිද්‍යාව පවතින තාක්කල් අපට මේ සංසාර ගමනේ නොනවත්වාම යන්න සිදු වෙනවාමයි එහෙනම් අපි මේ සසර ගමන නවත්වන්න මොකද්ද කරන්න ඕන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තුලින්මයි අපට මේ සසර ගමන නවත්ත ගන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ මොකද්ද මේ දුක පිරිසිඳ දකින්නම ඕන දුකට හේතුව ප්‍රහාණය කරන්නම ඕන නිවන සාක්ෂාත් කරන්න ඕන ඒ සඳහා මඟ වඩන්න ඕන ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය
ඉතින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද මේ ලෝකයේ අපි ඇසුරු කරන සංස්කාර ධර්මයන්ගේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න ඕන හේතු නිසා හටගත්තා හේතු නිරෝධ වෙනකොට නිරෝධ වුණා කියන මේ පටිච්ච සමුප්පන්න අවබෝධය නිසාම තමයි අපට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත හැකි වන්නේ මේ කියන පටිච්ච සමුප්පාද ධර්මය කොයිතරම් ගැඹුරුද කියන එක අපට අවබෝධ කරගන්න පුළුවන් සර්වඥන් වහන්සේ දේශනා කර ඇති මෙන්න මේ වගේ යම් යම් දේශනාවන් අනුව යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති කියලා යමෙක් ධර්මය දකීද හෙතෙම පටිච්ච සමුප්පාද ධර්මය දකී කියලා යනුයි ඉතින් අපට තේරුම් ගන්න පුළුවන් මේ පටිච්ච සමුප්පාද ධර්මය කොයි තරම් ගැඹුරුද කියලා අපි ලෝකය කියලා ඇසුරු කරන්නෙම සංස්කාර සංස්කාර කියන්නේ සකස් වූ එහෙම නැත්නම් සකස් වෙන දේවල් හේතු ඇති කල්හි ඇති වෙන ධර්මතා හේතුම් පටිච්ච සම්භූතා කියන්නේ මොකද්ද හේතු ඇති කල්හි සකස් වූ මේ සංස්කාර ධර්මතා හේතු බංගා නිරුජ්ජති හේතු නැති වෙන කල්හි නිරුද්ධ වෙන බව තමයි මේන් කියවෙන්නේ දුක්ඛේ ලෝකේ පතිත්තිතා යනුවෙන් ලෝකය දුක මත පිහිටි බව විටක සර්වඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ මොකද ලෝකය කියලා අපි ඇසුරු කරන්නෙම පටිච්ච සමුප්පන්න වූ 81ක් වූ මේ සංස්කාර ධර්මතාමයි ඒ සියලුම සංස්කාර ධර්මතාවෝම පවතින්නේ කොහොමද දුකෙන් වැහිලා මේ විදිහට මේ දුකෙන් වැහිලා තියෙන මේ සංස්කාර ධර්මතාවන්ගේ දුක ආකාර තුනකින් විස්තර කරන්න පුළුවන් ඒ තමයි දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංස්කාර දුක්ඛය එහෙමත් නැත්නම් ස්කන්ධ දුක්ඛය කියලා මේ කියන දුකේ ආකාර තුනෙන් ගැඹුරුම දුක්ඛය තමයි ස්කන්ධ දුක අපේ තථාගත අමා මෑණී බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතා බුද්ධත්වයට පත්වන බෝධි මූලයේදී අවබෝධ කරගත්ත දුක තමයි මේ ස්කන්ධ දුක. එහෙමත් නැත්නම් මේ සංස්කාර දුක කියන්නේ. උදාහරණයක් අරගෙන බැලුවොත් බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අංග 8කින් දේශනා කරනකොට හත්වෙනි කරුණ විදියට දේශනා කරලා තියෙනවා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා. ඒ කියන්නේ කැමති දේ නොලැබීම දුකයි කියලා. ඒක අපට හොඳටම තේරෙනවනේ. අපිට කුමක් හරි අපි කැමති ප්‍රිය මధుර දෙයක් ලැබුණේ නැති වුනහම අපිට දුකයි. ඒ වගේම අපි බලමු අපි කැමතිම දෙයක් අපිට ලැබුණහම අපිට ඇති වෙන තත්ත්වේ කුමක්ද කියලා. ඒක ඒ වෙලාවට අපි මහා සතුටින් එහෙම නැත්නම් අපි ඒක හරිම හොඳයි සැපයි කියලා බාරගත්තට ඒකේ ඇත්ත අපිට තේරුම් යනකොට ඒක අපිට මහත් කරදරයක් දුකක් කියලා අවබෝධ වෙනවා මේක තමයි අපේ ස්කන්ධ පංචකයේ ස්වභාවය එහෙම නැත්නම් මේ පංචස්කන්ධය හේතු වලින් හටගත් සංස්කාර ධර්මයක් ඒ නිසාම තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයෝම දුකයි කියලා. ඒක අපි අවබෝධ කරගන්න ඕන ප්‍රඥාවෙන්මයි. ඉතින් ඒ කියන්නේ දුක පිරිසිඳ දකිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් පටිච්ච සමුප්පන්න ධර්මය එහෙම නැත්නම් මේ හේතුඵල ධහම අවබෝධ කරගන්නම ඕන. පටිච්ච සමුප්පාද ධර්මය. සරලවම ගත්තොත්
මොකක්ද මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ හේතුව ඇති කල්හි ඵලය හේතුව නැති කල්හි ඵලය නිරුද්ධ වීම මේ තමයි සරලවම පටිච්ච සමුප්පාද න්‍යාය යං කිංකි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතු ඇති කල්හි ඇතිවෙන්නා වූ සියලුම ධර්මයෝ හේතු නැති කල්හි නිරුද්ධ වී යන බව තමයි මේ ගැඹුරු පටිච්ච සමුප්පාද ධමෙන් විස්තර කරලා දෙන්නේ. ඉතින් මේ මූලික ධම් පරයය බුදුරජාණන් වහන්සේ යුගල 11කින් යුක්ත අංග 11 අංග 12ක් ඇසුරු කොටගෙන දර්ශීය ව්‍යුහයක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ කොහොමද කියලා විස්තර කරොත් ජරා මරණයට ලක්වීම දුක. මේ කියන ජරා මරණ දුක ඇතිවෙන්නේ යම්සේද ඒ ජාතිය ඇතිකල්හි බව සර්වඥන් මහන්සේ දේශනා කරනවා. එසේම ඒ ජාතිය ඇතිවන්නේ භවය ඇතිකල්හි බවත් භවය ඇතිවන්නේ උපාදානය නොහොත් දැඩිව අල්ලා ගැනීම ඇතිකල්හි බවත් උපාදානය ඇතිවන්නේ තණ්හාව ඇතිකල්හි බවත් තණ්හාව ඇතිවන්නේ වේදනාව ඇතිකල්හි බවත් වේදනාව ඇතිවන්නේ පස්සේ ඇතිකල්හි බවත් පස්සේ ඇතිවන්නේ සලායතන ඇතිකල්හි බවත් සලායතන ඇතිවන්නේ නාම රූප ඇතිකල්හි බවත් නාම රූප ඇතිවන්නේ විඥාන ඇතිකල්හි බවත් විඥාන ඇතිවන්නේ සංකාර ඇතිකල්හි බවත් සංකාර ඇතිවන්නේ අවිද්‍යාව ඇතිකල්හි බවත් දේශනා කොට වදාළ ඊගාවට අපි බැලුවොත් තණ්හාව ඇතිවන්නේ වේදනාව එහෙමත් නැත්නම් විඳීම ඇතිකල්හි බවයි සඳහන් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී තණ්හාව ප්‍රහාණය කළ යුතුමයි ඒ සඳහා තණ්හාවේ උදේවැය අවබෝධ කළ යුතු වෙනවා නැත්නම් තණ්හාවේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කළ යුතුයි අප මේ තණ්හාව පහළ කරගන්නේම වේදනාවේ පවතිනා වූ ප්‍රිය මధుර ස්වභාවයට අපි ඇලුම් කරන ගතිය නිසාම මේ වේදනාවේ පටිච්ච සමුප්පන්න බව අපි අවබෝධ කරගත්තොත් අපිට වේදනාවේ යථාර්ථවාදී ස්වභාවය දැකීම තුලින් මුලාවෙන් තොරව වේදනාව ඇසුරු කළ හැකි බවයි මට වැටහෙන්නේ. වේදනාවේ පටිච්ච සමුප්පන්න බව මතු කරද්දී මගේ මතකයට එන්නේ බුදුන් වහන්සේ දේශනා කොට වදාළ අපේ පින්වත් ගුරුතුමා අපට මනාව උගන්වූ මදුපිණ්ඩික සූත්‍රය. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා ඇසත් රූපයත් ඇතිකල්හි ඒ පිළිබඳ දැනගැනීමේ සිතක් පහළ වී ස්පර්ශයක් ඇති වී වේදනාවක් හටගන්නා බව තමයි මෙහි සඳහන් වෙන්නේ. ඉතින් අපි ඇසුරු කරන මේ ලෝකය කියන්නේ මොකද්ද? ඇසින් රූප බැලීම කනින් ශබ්ද ඇසීම නාසයෙන් ගඳ සුවඳ දැනීම දිවෙන් රස දැනීම කයෙන් පහස දැනීම සහ මනසෙන් එන අරමුණු ගැනීම කියන මේ ආයතන හයක ක්‍රියාකාරීත්වයටමයි මේ වේදනාව කියන ධර්මතාවය පිළිබඳව විශ්ලේෂාත්මකව බලද්දී සර්වඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ වේදනාවේ ප්‍රභේද ආකාර හයකින් ඒ තමයි චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා ජිහ්වා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ආදී වශයෙන් හැටි සෑම මොහොතකම මේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් මේ සය ආකාර වේදනාව පටිච්ච සමුප්පන්න වන ආකාරය මෙනෙහි කිරීම තුලින්ම
අපට පුළුවන් වේවි ඒ වේදනාව අරබයා පහළ වෙන තණ්හාව අඩු කරගන්න. තණ්හාව වේදනාව ඇති කල්හිම හටගන්න ධර්මයක් බව දැකීමමයි අප කළ යුතු වෙන්නේ. මේ ආකාරයෙන් දුක පිරිසිඳ දැකීම පිණිස අප කළ යුතු වන්නේ මොකද්ද? මේ සංස්කාර ධර්මයන්ගේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කර ගැනීමමයි. දුකට හේතුව ප්‍රහාණය කරනු පිණිස අපි කළ යුත්තේ කුමක්ද? මේ වේදනාවේ මේ තණ්හාවේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කර ගැනීම. ඉතින් මෙන්න මේ කියන පටිච්ච සමුප්පන්න අවබෝධය තුළින් අපට පුළුවන් වේවි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නැති කමමනේ. ඉතින් මේ උතුම් චතුසත්‍ය අවබෝධ කොට ගැනීමමයි අවිද්‍යාවේ නිරෝධය. අවිද්‍යාවේ නොහට ගැනීම. මේ උතුම් චතුරාර්ය සත්‍ය නොදන්න තාක් අපි අවිද්‍යාවේ පිහිටනවමයි. අවිද්‍යාවේ පිහිටන තාක් මොකද්ද වෙන්නේ? මේ ගෝර කටුක සංසාරයේ ඉපදෙමින් මැරෙමින් අපිට සැරිසරන්න වෙනවමයි. මේ අවිද්‍යාව දුරුකර ගැනීම පිණිස අපට කළ හැකි වෙන්නේ මොකද්ද? මේ වේදනාව ඇතුළු සංස්කාර ධර්මතාවයන්ගේ මේ අවකාශයේ හේතු ඇති කල්හි ඇතිවෙමින් හේතු නැති කල්හි නිරෝධ වීමන නිරෝධ වෙලා යන ස්වභාවය අපි අවබෝධ කර ගන්න එකමයි. අපි දැන් බලමු මේ සත්වයා සසර සැරිසරන ආකාරය පටිච්ච සමුප්පාද දර්ශනය ඇසුරින් විග්‍රහ කර ඇති අයුරු. නිරාසතාගේ ඉඳලා අරූපාවචර බ්‍රහ්මලෝකයේ සත්වයා දක්වාම තුන් කාලයටම සරිලන ආකාරයෙන් මේ සත්වයා අතීත භවයේ ජීවත් වුණේ කොහොමද? සත්වයා අතීත භවයේ ඉඳන් වර්තමාන භවයට යන්නේ කොහොමද? වර්තමාන භවයේ ඉඳලා අනාගත භවයට යන්නේ කොහොමද කියන මේ භව තුනම එකට ඈඳලා තමයි මෙම පටිච්ච සමුප්පාද දර්ශනය ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතන ඉඳලා දැන් මම විස්තර කරන්නම් පද 12ක් යුගල 11ක් භව 3ක් සංදි 3ක් ආකාර 20ක් මූල 2ක් ආදී වශයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය විස්තර කරන්න තියෙන්නේ කොහොමද කියලා. සංදි 3 විස්තර කරන විට මෙහි පදයි යුගලයි භවයි විස්තර වන හින්දා මම සංදි 3ෙන්ම පටන් ගන්නම්කෝ. ඉස්සෙල්ලම මේ විග්‍රහය ඇතුලේ තියෙනවා හේතුඵල සංදි 2ක් සහ ඵල හේතු සංදියක්. අපි මුලින්ම ගත්තොත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන යුගලය. මෙම යුගලය අයත් වෙන්නේ භව වශයෙන් ගත්තොත් අතීත භවයට. අතීත භවයේ ඒ කියන්නේ පෙර භවයේ මරණාසන්න මොහොතේ තමයි මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන යුගලය ඇසුරින් විස්තර කළ හැකිවන්නේ. ඒ අතීත සංඛාරය නිසා ඇතිවන විඥාණය තමයි වර්තමාන භවයේ පහළවන පළමු සිත. එහෙමත් නැත්නම් ප්‍රතිසන්දි සිත. එතකොට අවිද්‍යා සංඛාර දෙක අතීතයි. ඒ කියන්නේ අතීත භවය තමයි අයිති. මේ සංඛාර කියන හේතුව ඇති කල්හි ගොඩ නැගෙන ඵලය තමයි විපාක විඥානයක් වන ප්‍රතිසන්දි විඥානය. මේ තමයි ඵල වෙන හේතුඵල සංදිය. සංඛාරපත්‍ය විඥාන. මේ සංදිය අපට පාලනය කළ නොහැකි සංදියක්. දැන් විඥානය ගොඩ නැගිලා ඉවරයි. මේ විඥානය හේතුවෙන් නාම රූප හේතුවෙන් සලායතන හේතුවෙන් පස්සය හේතුවෙන් වේදනාව. දක්වා ගොඩ නැගිලා ආවේ විපාක මට්ටමින්.
මේ වර්තමාන භවය තුල මේ වර්තමාන භවයේ පහළ වුණු මේ වේදනාවේ පටිච්ච සමුප්පන්න භාවය එහෙම නැත්නම් එහි යථා භූත ස්වභාවය ඒ මොහොතේම නොදැක්ක නිසා කාම ගුණය ඉක්මවලා කැම් සැප විඳිමින් වේදනාවේ ප්‍රියමధుර භාවයට ඇලිලා තණ්හාවක් ගොඩනගා ගන්නවා මෙන්න මෙතන තමයි විශේෂිතම සංදිය වන්නේ ඵල හේතු සංදිය මෙන්න මේ ඵල හේතු සංදිය තමයි අපිට නවත්වාගත හැකි පාලනය කරන්න පුළුවන් වැදගත්ම ස්ථානයක් වෙන්නේ ඒ මොහොතේ වේදනාවේ යථාර්ථය නුවණින් දැක්කනම් මේ චක්‍රය එතනින්ම නවත්ත ගන්න තිබුණා ඒ වුණාට ඒ වේදනාව යථාර්ථය නොදැක්කතා වේදනාව හේතුවෙන් තණ්හාව ගොඩනැගෙනවාමයි තණ්හාවට තව තවත් තදින්ම බැඳී යාම නිසා උපාදානය ඇති වෙනවා මේ උපාදානය ඇති කල්හි භවයද භවය ඇති කල්හි ජාතියද පහළ වෙනවා මෙන්න මේ භවය ඇති කල්හි ජාතිය ගොඩනැගෙන තැනද තියෙන්නේ තවත් සංදියක් ඒ තමයි දෙවෙනි හේතුඵල සංදිය එතකොට මෙන්න මේ විඥානයේ ඉඳලා භවය දක්වාම යුගල ටික අයිති වෙන්නේ වර්තමාන භවයට දැන් භවයක් ගොඩනගලා ජාතියක් එහෙම නැත්නම් නැවත ඉපදීමක් වෙලා ඉවර ජාතිය ඇති වුණා නම් ජරා මරණ උරුමමයි ජාතිපත්‍ය ජරා මරණ කියන මෙන්න මේ යුගලයේ අයත් වෙන්නේ අනාගත භවයට තව දුරටත් මේ පටිච්චසම්පාද ධර්මය විස්තර කරනවා ආකාර 20කින් ඒ ආකාර 20 තමයි අතීත හේතු පහක් වර්තමාන ඵල පහක් වර්තමාන හේතු පහක් සහ අනාගත ඵල පහක් වශයෙන් අතීත හේතු පහ තමයි අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ ධර්මතා පහ පෙර භවයේ මරණාසන්න මොහොතේ තිබුණු අවිද්‍යාව නිසා තණ්හා කරලා උපාදාන කරගෙන භවයක් ගොඩ නගාගත්ත හින්දා තමයි සංඛාර හැදුනේ ඒ නිසා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා පහ අතීත හේතු විදියට අරගෙන මේ භවයේ ඒ කියන්නේ වර්තමාන භවයේ වර්තමාන ඵල පහක් හදා ගන්නවා ඒ තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන වර්තමාන ඵල පහ අපි නැවතත් මේ වර්තමාන ඵල පහ අවිද්‍යාවෙන් එහෙමත් නැත්නම් අපේ තීන දන්නේ නැති කමෙන්ම ඒක අපි ඇසුරු කරලා ආයිම හදා ගන්නවා වර්තමාන හේතුපාක් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා තමයි වර්තමාන හේතු පහ මුලින් අර වර්තමාන ඵල පහේ ආදීනව අපි දැක්කනම් අපි නැවතත් මේ ආකාරයට ඒ වර්තමාන ඵල පහ අරබයා වර්තමාන හේතු පහක් හදන්නේ නැහැ නමුත් අපි මොකද්ද කරේ මේ වර්තමාන ඵල පහ අරබයා අපේ තියෙන අවිද්‍යාවක තරම නිසාම නিত্য සුඛ අත්ත විදියට ඒව අරගෙන තණ්හා කරලා අපි ඒකට උපාදාන කරලා භව ගොඩ නගලා සංකාර හදාගෙන ආදී වශයෙන් මේ වර්තමාන හේතු පහ හදා ගන්නවා ඒ වර්තමාන හේතු පහ නිසා ආපහු අනාගත ඵල පහක් ගොඩ නැගෙනවා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන්නේ ඒ අනාගත ඵල පහ මේ අනාගත ඵල පහ ඇත්ත නොදක යථාර්ථේ නොදැන අයෝනිසෝ මනිචකාරයෙන්ම ඇසුරු කරොත් නැවතත් සංකාර සංසාර චක්‍රයක් විදියට තමයි අපි මේක දිගටම අරගෙන යන්නේ මෙන්න මේ විදියට ආකාර 20කින් ස
සත්වයා සංසාර මගේ ගමන් කරන ආකාරය අපට පෙන්වලා දීලා තියෙනවා. තව දුරටත් වට ආකාරයෙන් උත් මේ සංසාර ගමන පිළිබඳව අපට පෙන්වලා දීලා තියෙනවා. ක්ලේශ වටය, කර්ම වටය, විපාක වටය වශයෙන් වට තුනක් ආකාරයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. ක්ලේශ වටය වශයෙන් අවිද්‍යා තණ්හා උපාදාන වලින් කර්ම රැස් කරලා සංකාරහා කර්ම භව වශයෙන් කම්ම වටය ගොඩනගනවා. ඒ කර්ම වටේ හේතු කරගෙන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා උප්පත්ති භව ජාති ජරා මරණ වශයෙන් විපාක වටයක් ගොඩනගා ගනිමින් සත්වයා සංසාර ගමනේම ගමන් කරනවා. ඊළඟට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මූල දෙකක් වශයෙන් පෙන්වලා දීලා තියෙනවා අවිද්‍යාව හා තණ්හාව. අවිද්‍යාව කියන්නේම චතුරාර්ය සත්‍ය නොදැනීමමයි. තණ්හාව ප්‍රහාණය වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින්මයි. ඒ කියන්නේ අවිද්‍යාව පවතින තාක් තණ්හාව යෙදිමින් මේ භව චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාමයි මේ අවිද්‍යාව හා තණ්හාව මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මූල දෙක වශයෙන් දේශනා කොට වදාළේ. මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ ශක්තියින් හා ක්‍රියාවන්ගෙන්. අපි හැමතිස්සෙම ඇසුරු කරන්නේ මේ විශ්වයේ පහළ වෙන මේ ස්වභාව ලක්ෂණ හා ගති ලක්ෂණ ටිකක්ම තමයි. මේ ගති ලක්ෂණ හා ස්වභාව ලක්ෂණ වල පටිච්ච සමුප්පන්න භාවය, ප්‍රත්‍යෝත්පන්න භව, ඒ කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් උපත් භව, උපන් භව අවබෝධ කර ගැනීම තමයි අපි කල යුත්තේ. ඒ අවබෝධයට කියනවා ඉදප්පච්චතාවය දැකීම කියලා. ඉදප්පච්චතා නුවණ කියලා. එහෙමනම් අපි නිතරම කරන්න උත්සාහ ගන්න ඕන මොකද්ද? අපට හමු වන මෙන්න මේ හැම අරමුණකම පටිච්ච සමුප්පන්න බව දකින්නමයි. උදාහරණයක් විදියට ගත්තොත් අපට මේ ජීවිතය තුළ පහළ වෙනවා රාග, දේශ, මෝහ වැනි අරමුණු. ඇත්තටම මෙතනදී මගේ ජීවිත අත්දැකීමක්ම ගත්තොත් මට කියන්න පුළුවන් මේ සත්‍ය ධර්මය අපේ පින්වත් ගුරුතුමාගේ මාර්ගයෙන් මගේ කනට වැටෙන්න කලින් නිතරම වගේ ඇත්තටම මම දේශය ගොඩනගා ගත්ත කෙනෙක්. මට ඇත්තටම මේ පොඩි දෙයකට කේන් තියන ගතියක් තමයි මුලින්ම තිබුණේ. ඒ වුණත් මට දැන් මේ දේශයේ යථාර්ථය, එහෙම නැත්නම් මේ දේශයේ පටිච්ච සමුප්පන්න බව නුවණට අවබෝධ වුණාට පස්සේ දේශය නිසා ගැටෙන ස්වභාවය මගේ ජීවිතයෙන් දැන් හුඟක් දුරටම අඩුවෙලා ඇති බව මටම වැටහෙනවා. එතකොට මේ රාග දේශ මොහ පහළ වූ විට ඒ ගැන පසුතැවීම නෙවෙයි අපි කල යුත්තේ. එහි පටිච්ච සමුප්පන්න බව දැකීම තමයි අපි කරන්න ඕන. මේවා හේතු ඇතිකල්හි මේ මොහොත තුළ ගොඩ නැගෙන ධර්මතා බවයි අපි දැකිය යුත්තේ. මේවායේ පටිච්ච සමුප්පන්න බව අපි දැක්කහම ඒ කෙලෙස් ඇසුරු කරන ගතිය අපෙන් අඩු වෙලා හිත ප්‍රඥාවට බර වෙන ගතිය වැඩි වේවි. සිත යෝනිසෝ මනසිකාරයේ පිහිටාවි. වේදනාව ඇතිකල්හිම තණ්හාව පහළ වෙන බව දකිද්දී වේදනාවේ ප්‍රියමధుර ස්වභාවයේ තණ්හාව පිහිටන එකත් අඩු කර ගැනීමට හැකි වේවි. තණ්හාව ප්‍රහාණය වේවි. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවි. එහෙනම් මේ සඳහා අපි මොකද්ද කරන්න ඕන? සෑම සංස්කාරයකම පටිච්ච සමුප්පන්න බව, ප්‍රත්‍යෝත්පන්න බව දැකීමමයි. මේ ආකාරයට පටිච්ච සමුප්පන්න බව දකිද්දී ඉදප්පච්චතාවේ දකිද්දී චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා.
මේ විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධයේදී නිරෝධය සාක්ෂාත් වෙනවා. බුද්ධ දේශනාවේ මේ නිරෝධයත් ආකාර දෙකකින් විස්තර වෙනවා. ඒ තමයි ෂණික නිරෝධය හා අනුත්පාද නිරෝධය. ෂණික නිරෝධය කියන්නේ හේතු ඇති කල්හි හටගත් සංස්කාර ධර්මයෝ හේතු නැති කල්හි නිරුද්ධ වීම. අනුත්පාද නිරෝධය කියන්නේ හටගන්නේ නැති එකමයි. ඒ කියන්නේ නොහට ගැනීම. එහෙම නැත්නම් නිවන. නිවන කියන්නේම නොහට ගැනීම. හේතු ඇති කල්හි හටගත් සංස්කාර ධර්මයෝ හේතු නැති කල්හි නිරුද්ධ වීම කියන මෙන්න මේ ෂණික නිරෝධය අවබෝධ වීම තුලින්මයි අපි අනුත්පාද නිරෝධයට යොමු වෙන්නේ. මේ විදිහට සංස්කාරයන්ගේ යථාභූත ස්වභාවය දකින්න විට පටිච්ච සම්පන්න ස්වභාවය දකින්න විට ඉදප්පච්චතාවේ දකින්න විට ප්‍රඥාව ඇසුර වෙනවා. යෝනිසෝ මනුසුකාරයට යොමු වෙමින් ප්‍රඥාවම ඇසුරු කරන විට අවිද්‍යාව නොහට ගන්නවා. මේ අවිද්‍යාව නොහට ගැනීම නිසා සංස්කාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මෙන්න මේ අංග සියල්ලම නොහට ගන්න තත්වයකට තමයි එන්නේ. උත්පාදනයේ නොවන තත්වයකටපත් වෙන්නේ. ඒ තමයි අනුත්පාද නිරෝධය. අපි උත්සාහ කරන්න ඕනේ මොකකටද? මෙන්න මේ කියපු අනුත්පාද නිරෝධයට ළඟා වීම සඳහාමයි. අනුත්පාද නිරෝධය කියන්නේ නිවනමයි. නිවන් දකින්න කෙනෙක්වත් නිවන කියලා තැනක්වත් නැහෙනේ. නිවන කියන්නේම නොහට ගැනීම. ක්ලේශ ධර්මයන්ගේ රාග දේශ මෝහ වල නොහට ගැනීම තමයි නිවන කියන්නේ. ක්ලේශ ධර්මයන් යම් මොහතක නොහට ගන්න තත්වයකට පත් වෙනවද එතනමයි නිවන. මේ ආකාරයට පටිච්ච සම්පාද ධර්මය අපේ ජීවිතයට ගල්ප ගන්න නම් අපි කළ යුතු දේ තමයි නිතරම හේතු ඇති කල්හි ඵල ධර්මතා හට ගන්න බව නුවණින් දැකීම. අපි ඇසුරු කරන හැම සංස්කාර ධර්මයකම පටිච්චුප්පන්න බව දැකීම. එතකොට නිතැතින්ම අපේ සිත නිරෝධය කරා යොමු වෙනවා. එහෙනම් මගේ දේශනාවෙන් සාරාංශයක් වශයෙන් මම අද කියන්න උත්සාහ කළේ මෙන්න මේ දේ. අපේ මේ ගමනේ අවසාන ඉලක්කය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තුළින් නිවන සාක්ෂාත් කිරීම. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟ තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම. මේ පටිච්ච සමුප්පන්න ධර්මය අවබෝධයේ තුලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මාර්ගය සැලසෙනවා. ඒ තුලින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගන්න අපට හැකි වෙනවා. අපේ මේ කල්යාණ මිත්‍ර පිරිසටද මේ උතුම් වූ නිර්වාණ සම්පත්තිය මේ භවයේ තුලදීම සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායිද මේ වගේ උතුම් දහමකින් අපව පෝෂණය කරන්නට නිරතුරුවම වෙර වීරිය දරන අපේ පින්වත් කල්යාණ මිත්‍ර අජන්ත සම්පත් ගුරු පියාණන් වහන්සේටද පතන්නා වූ බෝධියකින් අමා මහ නිර්වාණ ශාන්තියම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානයේට මූලික වූ වෛද්‍යතුමා ඇතුළු සියලුම දෙනාටත් මම පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මම මෙතකින් නිහඬ වෙනවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. හේමලතා මහත්මිය ඉතාමත්ම හොඳට සරච්චන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දේශනාව ඒ මානසිකාර ස්වභාවය තමන්ට සතු කල්යාණ මිත්‍රයෝ ඉදිරියේ සිහිපත් කළා. එතුමියගේ දේශනාවේ හරය වශයෙන් අරගත්තොත් එහෙම පටිච්ච සමුප්පාද දේශනාවේ අර අපි එකිනෙකා කතා කරපු මාර්ග විශේෂ ලක්ෂණ වශයෙන් ගත්තොත් ඇය උත්සාහ කළා පටිච්ච සමුප්පාද ධර්මයට පොදු අර්ථකථනයක් දෙන්න.
කියන්නේ පටිච්ච සමුප්පාදය කියන එක තාමත්ම ගැඹුරු කාලාත්‍රයේම නියෝජනය කරන්න පුළුවන් අර්ථ සහිත වචනයක්. එන කාලාත්‍රයේම නියෝජනය කරන්න පුළුවන් අර්ථ සහිත එක්තරා ප්‍රක්පැනවීමක් තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒක සත්ව පුද්ගල සචේතනික අචේතනික වශයෙන් බෙදන්නට බැහැ. ඒක සමස්ත ස්කන්ධ ක්‍රියාවලියේ යථාර්ථයේ වශයෙන් තමයි අය සිහිපත් කළේ. මේක සමගුණ, ඒ කියන්නේ සමගුණ කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යෙදෙන්න පුළුවන්, එකට එකතු වෙන්න පුළුවන් ගුණය. ඔ පටිච්ච කියන වචනේ ඇතුලේ එතන අර්ථය ගන්නවා. ඒ පටිච්ච කිව්වේ අපි කියන මේ කැමැත්ත, ඡන්දය කියන වචනයට වඩා අය තාමත්ම සියුම් මට්ටමට ගිය එකතු වීමක්. අපි සාමාන්‍යයෙන් ඡන්දය කියලා, කැමැත්ත කියලා අදහස් කරන්නේ මේ සත්පුද්ගලයා තුළ තිබෙන ස්වභාවයක් විදිහටනේ. මෙතන එතන කතා කරේ පටිච්ච සමුප්පාදයේ තියෙන පටිච්ච කියන කතාව මේ ඒක ධර්මතාවයක් විදිහට ගුණයන් එකට එකතු වීමට කැමති භාවය කියන අර්ථය සහිතව තමයි එතුමිය මේ දේශනාව සකස් කළේ. මොකද මේ දේශනාවේ මෙතෙක් කතා නොකරපු එක්තරා පැතිකඩයකට එය අපිව අරගෙන ගියා. ඒ ස්වභාව ලක්ෂණ එකට මුහු වෙන්නේ, ස්වභාව ලක්ෂණ එකට මුහු වෙලා ඒ පච්චුප්පන්න විදිහට තවත් ස්වභාව ලක්ෂණයක් ගොඩ නැගෙන්නේ ඒ ධර්මතා එකතු වෙන්න තියෙන එක්තරා හැකියාවක් නිසා. ඒ හැකියාවට තමයි එතන මේ පටිච්ච කියන අර්ථය සරච්චන් වහන්සේ ලබා දීලා තියෙන්නේ. එතකොට ඒක සචේතනික අචේතනිකද නෙවෙයි, සචේතනිකද අචේතනිකද කියලා අපි ගොඩනගා ගත්ත දෙයක් නේ. ලෝකයේ තියෙන ධර්මතා, ඒ ධර්මතා අතරේ ධර්මතා බෙදන්න පුළුවන් සචේතනික ධර්මතා අචේතනික ධර්මතා කියලා වුණින්න. පොදුවේ ගත්තොත් ධර්මතා. එතකොට ධර්මතා ගැන කතා කරනකොට ධර්මතාවල තියෙන්නේ මේ වගේ පටිච්ච වීම. එතකොට එතුමිය උදාහරණයක් විදිහට කිව්වා, ලෝභයයි දේශයයි එක භූමියක එක මොහොතක එක චිත්තයක එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ දෙක එකට ඉන්න බෑ, ඒ දෙන්නට පට ගන්න බෑ. ඒ ගති ලක්ෂණ අතින් එකිනෙකට විරුද්ධයි. එක තැන පිහිටන්න බෑ. දැන් දිය තුල දියේ ගින්දර තියෙන්න බෑනේ. සම්මතයක් සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් ඒ වගේ තමයි ලෝභයයි දේශයකට මුහු වෙලා එකට පටිච්ච වෙන්න බෑ. එහෙම පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් ලෝකේ කාලාත්‍රෙම පහළ වෙලා නැහැ. ඒකයි තියෙන එයා ඒ වචනයත් එක්ක අපි හිතන්න ඕනේ මේ විදිහට. එතකොට අපිට එතුමියගේ දේශනාවෙන් අපි තවත් පැතිකඩයකට, තවත් කෝණයකට අපි මනස අරගෙන ගියා. ඒක වැදගත්. ඇත්තටම මමත් නිතරම මේ ලෝකිය ගැන හිතනකොට සජීවී අජීවී කෙසේ හෝ වේවා ඒ මානසිකාරයට වඩා මට ප්‍රමුඛ වෙන්නේ, ප්‍රකට වෙන්නේ එක්තරා මේ ධර්මතාවල ගලා යෑමක්, සන්තතියක්, එක්තරා දන්වලක් විදිහට මේක පවතින ස්වභාවයක්. එතන සතෙක් ඉන්නවද පුද්ගලෙක් ඉන්නවද කියන ප්‍රකට වීමට වඩා මේක සුදුසු පරිදි ධර්මතාවයන්ගේ පටිච්චයක් කියන අදහස තමයි විතරම එන්නේ. ඉතින් ඒක නිසා එතුමිය කාලයක් තිස්සේ සරච්චන් වහන්සේගේ උත්තරීතර ධර්ම ඇසුරු කරනවා. දැන් එතකොට එතුමියට මේක මානසිකාර කරන්නට, පිළිවෙලකට අතිවචන කරන්නට අවශ්‍ය ශක්තිය, ඒ මානසික ස්වභාවය දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඉතින් වයසත් එක්ක සුදුසුම දේ තමයි වහ වහ මේ විදිහට
නිරන්තරයෙන්ම මේ සතර සතිපට්ඨානෙ යෙදිලා මේ සසර දුකින් මිදෙන්න වීර්ය කරන එක. එතකොට ඒ ගමන ඈත නෑ. මම දන්නේ නෑ යට කොපමණ විවේකයක් තියනවද කියලා. නමුත් ලැබෙන හැම විවේකයකදීම ඇ උත්සාහගත යුතුයි. අපි සෑම දිනම උත්සාහගත යුතුයි. විකූර මේ ස්කන්ධ යාන්ත්‍රණේ මේ හේතුන්ගෙන් සකස්වන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මතාවයන්ගෙන් මිදෙන්නට හේතු ටික සකස් කරගන්න. ඒ සංස්කාරයන්ගෙන්ම තමයි ශක්තිය උපදවා ගන්නේ. සංස්කාරය ඇතුළු කළම තමයි ශක්තිය අපි මනස තුළ උත්පාදනය කරගන්නේ. මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය අනුකූලව හිතනකොට අනාගතය නූපන් ධර්මතාවයකට හේතු සකස් වෙනවා මනස ඇතුළේ. එතකොට මේ ස්කන්ධ පංචකය රූපකය බිඳිලා ආයි නාමකයක් ආයි හටගන්නේ නැහැ. මේ මානසික ස්වභාවයක් ඇති කරගන්න තමයි මේ හදන්නේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ දුක් වෙඳලා විඳලා විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ සසර ගමන නිමකරන දුක නිමකරන්න විවිධ ක්‍රමයන් අසුරු කරගෙන ඒ පරේෂණයේ පවත්වල අවසානයේදී උන්වහන්සේ පරේෂණය ජය ගන්නවා. ඒ ජයගත්තට පස්සේ ඒ සියල්ල ක්‍රමිකව සකස් කරලා දුක් විඳින සසර ගමන යන මේ සත්වයාට ඒ ක්‍රමානුකූලව ඒ පැනවීම කරලා අපිට ඒ දහම ලබා දීලා තිබෙනවා. ඒ නිසා අපිට ලොකු වැඩක් නැහැ. අපිට වරදින්න ක්‍රමයකුත් නෑ. දැන් වැරදුනේ බෝධිසත්වයන් වහන්සේට, අපිට වරදින්න විදියක් නෑ බොහෝ විට. අපිට ක්‍රමවේදය දීලා තියෙනවා, අපිට තියෙන්නේ අසුර කරන්න. ඒක නිසා ඔබ අපි සැමටම මේක කරන්න පුළුවන් දෙයක්. හොඳයි, එහෙනම් අපි සොමලතා මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තව තවත් දීර්ඝ කාලයක් ජීවත් වෙලා මේ සසර ගමන නිම කරන්න අවශ්‍ය ඒ කායික මානසික ශක්තිය වැඩිලා ඒ සතර සතිපට්ඨානෙටම හිත යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දොස්තර මහත්මයා, අපි ගිය සතියේ මොනවද සාකච්ඡා කළේ? අවසරයි ගුරුතුමා, මේ එතුමියගේ දේශනාව සම්බන්ධ වචන දෙක තුනක් කියන්න අවසරද? හොඳයි, හොඳමයි. ඇත්තටම ගුරුතුමා අර ඒ සහජාත ධර්ම එකට සම්බන්ධ වීම ගැන දැක්ක වගේම මමත් එතුමිය ඒ දේශනාව පටන් අරගෙන කියාගෙන යනකොට ඒක මේ නෝට් ඩවුන් කරා. මොකද ඒක හරිම ලස්සන තැනකින් එතුමිය පටන් ගත්තේ. ඒක සඳහන් කරන්න ඕනි කියලා මට හිතුණා. අනිත් එක මට තේරිච්ච දෙයක් තමයි එතුමිය මේ දේ දැනුමකින් කියනව නෙවෙයි, මානසිකාරයෙන්ම ප්‍රකාශ මේ දේශනාව ගෙන ගියා. එහෙම කරගෙන යනකොට මට සතුටක් ඇති වුණා. ඒ සතුට දෙපැත්තකින් ඇති වුණා. එකක් තමයි එතුමිය මේ දේ මේ මානසිකාර කරන විදියයි, එතුමියගේ මාර්ගය වැඩෙන විදිය ගැන හිතලා. අනිත් සතුට තමයි මට හිතුනේ ගුරුතුමා ගැන. මොකද ගුරුතුමාගේ මේ ශ්‍රමය, මේ උත්සාහයෙන් සෑහෙන ප්‍රතිඵල ලැබීගෙන යන බවක් තේරෙනවා. මොකද මෙතෙක් මේ දේශනාවල කරපු හැමෝගෙම ඒ ගතිය දැක්කා ගුරුතුමනි. ඉතින් මම බොහොම සතුටු වෙනවා. අනිත් එක තව අන්තිම දේ තමයි මම දැක්කේ අර මුල මැද අග කියන හැම තැනම වටිනාම ධර්ම මානසිකාරයක් එතුමිය පැවැත්වුවා. විශේෂයෙන්ම එතුමිය මේක නිරෝධයේ තැන නිරෝධයටම කොහොමද අන්තිමට දේශනාව ඉවර කරේ, මොකද්ද අරමුණ සාක්ෂාත් වෙන්නේ කියන තැනටම ගෙනල්ලා සම්බන්ධ කරලා. ඉතින් අපිට සාධුකාර දෙන්න පුළුවන් එතුමියගේ මේ උත්සාහයට. තෙරුවන් සරණයි. හොඳමයි, හොඳමයි මහත්මයා. මමත් ඒ සියල්ල අනුමත කරනවා.
ඇත්තටම ඇය මම පෞද්ගලිකව දන්නවා ඇය ජීවිතේ තාමත්ම සනසුම් දහම් ගමනක් යන මාතාවක් ඒක නිසා පෞද්ගලිකව ඇයගේ මානසිකාර්යය ඇය බොහොම දහම් මාර්ගයේ ඉන්න බව ඒ පවුල ඒ ස්වභාවය තාමත්ම උත්තරීතරයි මම හිතන්නේ කවුරුත් දන්නවා ඇති ඇයගේ දියණිය තමයි මිටිසල පටිසම්පද දේශනාවක් ඉදිරිපත් කළා මං හිතන්නේ ගිය සතියකට පෙර සතියේ ඉතින් බොහොම දහමි හැසිරෙන ඒ පෞල් පරිසරයක් තියෙන බොහොම පින්වන්ත පවුලක් ඉතින් ඒ බවත් මට සිහිපත් වුණා දැන් කියන්න මම ඇත්තටම සතුටු වෙනවා මෙවන් කල්‍යාණ මිත්‍රයෝ බිහිවීම සම්බන්ධයෙන් ඒක නිසා අපි හැමෝටම සතුටක් ඉතින් මේ විදිහට වයස් සීමාවකින් තොරව මේ දහම අවබෝධ වීම සම්බන්ධයෙන් ඇත්තටම මේක අපි එපි ඉවසීම අපි මේ විදිහට ඉවසලා ඉවසලා බොහොම හිමින් කටයුතු කරපු නිසා තමයි මේ වගේ තත්වයකට අපට එන්නට ලැබුණේ. හොඳයි. එතකොට මම කාලය මදි නිසා නැවත වෙන කෙනෙකුගෙන් විස්තර අහන්නේ නැහැ. අපි දේශනාව පටන් ගන්නවා. දොස්තර මහත්මයා අපිට ගිය සතියේ පාඩමේ කෙලවර සිහිපත් කරන්න පුළුවන්ද? ගිය සතියේ ගුරුතුමා අපි කාමාවචර සිත් වර්ගකරණ එක ගැන කතා කළා. ඊට පස්සේ අපි අකුසල් ඒ වර්ගීකරණය කතා කළා ගුරුතුමා. ඔව්. ඊට අමතරව සමස්ත සංස්කාර සංඛ්‍යාත ලෝකයේ සම්බන්ධයෙන් අපි මොනවද කතා කළේ? පරියාපන්න භූමිය අපරියාපන්න භූමිය ඔව් බලන්න මහත්මිය කියන්න බලන්න පරියාපන්න අපරියාපන්න භූමිය ඔබතුමියට වැටහිච්ච ක්‍රමේ ඒ මොකක්ද එකින් ගත්තේ දහම් කාරණය තුලින් ගත්ත උකහා ගත්තේ මොකක්ද ගුරුතුමනි පරියාපන්න භූමිය කියන්නේ ඇත්තටම චිත්ත සංතානය තුල සන්තතියක් ලෙස වැලක් ලෙස මේ සිත් සකස් වෙන අවිද්‍යාව තණ්හාව ඇසුරු කිරීමම තමයි පරියාපන්න භූමිය තුළ සිදෙන. ඒ කියන්නේ ආරම්භන චන්ද්‍රාගයෙන් ගත්තනම් ලෝකේතන නිර්මාණය වෙනවා. ඒකම තමයි පරියාපන්න භූමිය කියන්නේ. ඒ කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝක ධර්මතා සියල්ලක්ම පරියාපන්න භූමිය. අපරියාපන්න භූමියදී වෙන්නේ එතන කාලයක් පැන වෙන්නේ නැහැ. කාලෙන් ඉක්ම වුණු ස්වභාවයක්. එතනදී අර අවිද්‍යා නිරෝධා තණ්හා නිරෝධා කියන ස්වභාවය කියන්නේ ලෝකෝත්තර මාර්ග දර්ශනයක් එතනදී තියෙන. ඒතර මාර්ගසිත් ඵලසිතෙහි චෛතසිකහ නිවන තමයි ලෝකෝත්තර ධර්මතා ඇතුළත් වෙනවා අපරියාපන්න භූමියට. මම ඒ විදිහටයි ගුරුතුමනි මේක අවබෝධ කරගත්තේ. හොඳයි. එතකොට මට කියන්න මේ දා අපි කතා කරපු ධර්මතාවයේ අදහස මම මෙන්න මේ වගේ සිහිපත් කළොත් මම අහන්න යන්නේ නැහැ කාලේ මදි නිසා අපිට. දැන් සරච්චන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙනකොට සරච්චන් නමක් මේ ලෝකෙට පහළ වෙනකොට ඒ පහළ වෙන කාලය පිළිබඳ ඒ කියන්නේ මානව නුවණ ඒ මනුෂ්‍යයාගේ නුවණ ඒ දවස්වල වැඩිද අඩුද ඒ කාලේ? වැඩි වැඩි සමස්තයක් විදියට මානවයෝ ඒ කියන්නේ මනුෂ්‍යයා ඒ කියන්නේ විශේෂයෙන්ම මේ කාම භූමියේ මනුෂ්‍ය තලයේ ඉන්න මානව සංහතිය ඒ කියන්නේ අතර මේ භූමි තලයේ කලාපේ බොහොම ප්‍රාඥය ඒ කියන්නේ බොහොම නුවණැති මිනිස්සු. එතකොට ඒ නුවණැති මිනිස්සුන්ගේ මානසික ස්වභාවය ගත්තොත් ලෝකේ ඇත්ත සත්‍ය ඇත්ත නැත්ත පර්යේෂණය කරන්න විවිධාකාර කණ්ඩායම් හිටියේ නැද්ද? ඔව්. නොයෙකුත් කණ්ඩායම් හිටියා. ඒ කියන්නේ දැන් සරච්චන් වහන්සේම දේශනා කරනවානේ උන්වහන්සේගේ දේශනාවට සාපේක්ෂව මිසදුටු ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික ලක්ෂණ සහිත මොනතරම්නම්
ආගම් තිබුණාද කියලා නේද? ඒක දේශනාවෙම තියෙනවනේ කිසි ගැටලුවක් නැහැනේ. එතකොට එන මිත්‍යා දෘෂ්ටික කියන්නේ ඒ කියන්නේ සරච්චන් මහන්සියගේ දහමට සාපේක්ෂව යම් යම් මොකක් තියනවද? දොස්. දොස්සයිද? දොස්සයි ඒ කියන්නේ ඒ වැරදි කියන එකද කියන්නේ? ඒ වැරදි කියලා ඒකාන්තයෙන්ම කියනවා නෙමෙයි. ඒවා යම් කිසි දොස්සහිත භාවයක්. ඒ කියන්නේ අත්‍යව දොස්සහිතයි කියන්නේ ඒ ඒ ඒ සියලුම දේශනා වල කෙලවර කොච්චර කරකුණත් ලෝකෙටයි. ලෝකෙටයි ති මොන ධර්මතාවයෙන්ද ආයි තිබි? පරියාපන්නෙටයි ති. පරියාපන්නෙටයි ති. ලෝකයේ ඇතුළම තමයි සිස්ටම් එක වියවිල්. හරකෙන්නේ. හරිද? එතකොට අපි ඒකට සාපේක්ෂව ගත්තොත් දැන් ඒ කාලේදී අපිට කියන්න පුළුවන් නේද දැන් ওই තරම් අපි කියන්නේ සරච්චන් බෝසතුන් වහන්සේගේ පළවෙනි ගුරුවරු දෙදෙනා නේද සරච්චන් වහන්සේගේ ඒ භවයේ මුල්ම ගුරුවරු දෙදෙනා මේ භව අග්‍රයට යන්න භව අග්‍රයේ උපත ලබන්න ප්‍රමාණවත් ධාන අභිඥා සම්පත්තිය තිබුණු ළමල තිබුණු ගුරුවරු දෙදෙනෙක් දැන් ඔබතුමිය හිතනවද නැත්නම් ඔබ ඔය පිරිස හිතනවද එයාලට නාම රූප පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ කියලා? නෑ තිබුණා ඔබතුමිය. නාම රූප පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ කියලා කියන්න පුළුවන්ද? තිබෙන්නේ නැති. නාම රූප ගැන වචන දෙකක් පෙනුනේ නැති වුණාට කියන්නේ. මම හිතන්නත් ඇති. දැන් මං කියන්නේ තේරුණාද? දැන් නාම රූප වල දෙකේ වෙනස දන්නේ නැතුව දැන් කොහොමද කාමාවචර රූපාවචර අරූපාවචරද ධර්මතා වඩවන්නේ? දැන් මොන තරම් නම් නාම රූප කියන වචනය ඒ පරයප්තියට අදාළව ඒ පරයප්තියට අදාළව ඒ ප්‍රකරණවීමට ඒ ප්‍රඥප්තියට අදාළව මොන තරම් නම් ක්‍රියාකාරකම් කරන්නේ නැද්ද? දසර මහත දෙකක එකඟයිද? ඔගොල්තුමා يعني ඔබතුමා එකඟද මේ ධර්මයට එකඟද ඒ දවස්වල මේ නාම රූප පිළිබඳ ලොකු අදහසක් තුනක් වෙන අදහස? ගුරුතුමනි ඇත්තටම මේ එකඟයි අනිත් එක මම දේශනාවකදී අහලා තියෙනවා මේ ඇත්තටම ওই කුක්කුරුවෘත්ත වගේ ඒවා වැඩපු අය පවා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ප්‍රඥාවන්තයි කියලා. මොකද සාමාන්‍ය කෙනා දුක නැති කරන්න හදන්නේ මේ කාමයේ හැසිරීමෙන්මනේ. ඔව් අර ගොල්ලන්ට තේරුණා මේකෙන් නම් කවදාවත් දුකෙන් මිදෙන්න බෑ කියන හැඟීම ඒගොල්ලන්ට තිබිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කාලේ ඉඳලා තියෙන හොඟාක් ඥානවන්ත පිරිසක්. අනේක තමයි. දැන් මේ ඥානවන්ත පිරිස අතර සරච්චන් වහන්සේගේ ওই දේශනාවේ ওই මූලාරම්භය කියන කොටස නැද්ද? මූලාරම්භය තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය කියන පදයේ ඒ කියන්නේ භාවිත නොකරාද කියලා කියන්න බෑ අපිට. නමුත් ඒ ටික හරිය තියෙනවා නේද? ඒකල එහෙම ස්වභාවයක් දරුවේ නැද්ද? එහෙම දරන්නේ නැති දර ඒ පේනවනේ දැන් මේ ලෝකේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ දර්ශනේ ගැඹුර නැති වුණාට ධර්මතාවයක් ඉදිරියේ මග ඉඳලා තියෙනවනේ. ඒ කියන්නේ එහෙමයි. ඔව් දැන් ගම් බලන්න මේ ගම් බුදුහාමුදුරුවන්ට පෙන්වන්න ඕනකම දුනේ මොකද්ද? නාම රූපද? දැන් මේකේ දැන් අපි නාම රූප වලින් බුදුහාමුදුරු දේශනාව පටන් අරගෙන මේක ලොන්ච් කරන එක දියත් කරන එක උන්වහන්සේට බුද්ධි ගෝචරයි. ඒ වචනේ භාවිත කරන්න හොඳ නැහැ. උන්වහන්සේට බුද්ධි ගෝචරයි කියන එක. මේ සම්මතිර අපි කතා කරන්නේ. උන්වහන්සේගේ ඥාණයට වැටෙනවා මුව අරන් යන්න ඕනි කොයි කතාවෙන්ද? නාම රූප කතාවෙන්. හැබැයි මේකේ කෙලවර නාම රූපෙම පෙන්වුවොත් උන්වහන්සේගේ තියෙන ඩිග්‍රී එකට කියන්නේ අපි එකට කියමු ඒ ආශ්චර්යයට කැලලක් නේද? ආයෙ මේක ගල නාම රූප වලින්ම නවත්තුනේ. ඇයි? නොදුටු දර්ශනයක් තමයි බුදුන් වහන්සේ කියන්නේ. අන්න බලන්න සරච්චන්දන්සේ පෙන්නනවා මේ පැත්තෙන් නාම රූප අනිත් පැත්තෙන් මේ පැත්තෙන් ලෝකයට අදාළ දේවල් ටික අනිත් පැත්තෙන් ලෝකයට අදාළ සහ ලෝකයට අදාළ නොවන ඉක්ම උදේ. ඕන වශයෙන් පරියාපන්න අපරියාපන්න විදිහට දර්ශනය සම්පූර්ණයෙන්ම පෙන්නලා මුළු ලෝකය දිය කර හරින්න ඥාන දර්ශනේ සපේන. දැන් තේරුණාද? කියන්නේ බුදු කෙනෙක්ගේ භාෂාවේ බුදු කෙනෙක්ගේ කතාව ඇතුලේ තියෙන්න ඕනේ
ලෞකිකත්වය ලෝකයේ ඇතුළේ ධර්මතා කතා කරන එකද ලෝකයෙන් එතර වෙච්ච සහ ලෝකයේ අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ ලෝකයෙන් එතර වෙන සහ යතර සම්බන්ධය ගොඩනගන්නේ සම්බන්ධ ලෝකයට අයිති සහ ලෝකයෙන් එතර වෙච්ච කියන කියන්නේ දුක සහ දුකෙන් එතර වෙච්ච ඈ නැත්තම් ආර්ය ආර්ය සත්‍යයන්ට අදාළ නොවන යථාර්ථයක් වෙන්න පාඩක ගැඹුරට ගියෝ එහෙමයි ගුරුතුමනි ගුරුතුමනි ඔතන අර මෙතන කැමැති දෙයක් කියන ගුරුතුමනි දැන් ඒකෝල්ලෝ එකතරම් ප්‍රඥාවන්තයෝද කියනවා නම් ඒගොල්ලෝ ගුරුතුමනි නේව සංඥා නා සංඥා අතරේම ගියා එතෙන්ට ගිහිල්ලා එතන ඒගොල්ලෝ හිර වෙලා හිටියේ මෙතන ඒතං සන්තං ඒතං පනිතං යදිදං නේව සංඥා නා සංඥා අතරන් කියලා එතන හිර වෙලා හිටියේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමයි කිව්වේ යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදී පටිනිස්සග්ගෝ තණ්හක්කය වස්සේ විරාග නිරෝධෝ කියලා නිවන අර්ථ දැක්ක බුදුහාමුදුරු එතනින් ප්‍රදවන්නේ අන්න හරි එතෙන්ට තමයි ඒගොල්ලෝ ගියා ඔව් අන්න හරි හොඳ හොඳ අදහස ඔය තියෙන්නේ दर्शन दर्शन यथार्थे अब एक बुधहा दर्शन बलापुर अमुतुम देखनेला යාගන්න තු අපිට පූජ කරනවා අපිට ලබා දෙනවා ඒකට බලන්න මේ දර්ශන පතේ කොහොමද ඉදිරිපත් කරන්න ඕනේ කියලා ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ හරිම හරිම ආශ්චර්යයි මේ විදිහට හිතනකොට හරිම ආශ්චර්යයි මෙන්න මෙහෙමයි බලන්න මොනතරම් දැනුමක් මොනතරම් ප්‍රඥාව ගොඩනගනවද කියලා මේ තුල ඔන්න ඔය කතාව තියෙන්නට ඕන ඔන්නෝම තමයි හිතන්නේ ඔහොම තමයි හිතන්නේ ඔහොම හිතන කෙනෙකුට කිසිම කලබලයක් නැහැනේ දෙයිනේ මෙහෙම මේ සරක්යන් වහන්සේ ළඟට ගියාම උන්වහන්සේ ටිකක් දැනුම දැනුම තියෙන දැනුම මෝරලනද කෙනෙකුට කියන්න ඕනේ කතාව මොකද්ද කියලා ඇහුවොත් උන්වහන්සේ නාම රූප ගැන කියයිද ලෝකේ මිදුණු සහ ලෝකේට අදාළ ධර්මතා ගැන කියයිද ලෝකෙන් මිදුණු සහ ලෝකේට අදාළ ධර්ම ආන්නේක තමයි සරුත් හාමුදුරුවොත් එක්ක මේ දේශනාවන් සකස් කරන්නට ඇත්තේ. ඇයි? ගැඹුරුම දේශනා ටිකක් නේ. ඒවා ඉතිරි කරේ කවදා හරි දවසක සරච්චන් වහන්සේ දන්නවා මේවා මේවෙන් තමයි නැවත නිවන කියන එක. ඒ පිළිබඳ විශ්වාසය සරච්චන් වහන්සේ පිළිබඳ විශ්වාසය ඒ ශ්‍රද්ධාව පහල කරගෙන මේ ගමන නැවත නැවුම් වෙල නැවතත් මේ ආර්යයන්ගෙන් මේ රට මේ ලෝකේ බබලෙන්නේ කියලා උන්වහන්සේ දන්නවා ඉතින් උන්වහන්සේ නොදන්න දෙයක් නැහැ නේ ඉතින් අපිට කිසි සැකයක් නැහැ ඉතින් ඇත්තරම දැන් 2500ක් ගියා දැන් මේක මතුවෙන්න ඕනේ කාලේ දැන් මේ සත්ව විනාශිකුත් එක්ක සත්ව ලෝක විනාශයක් නෙමෙයි සත්වයන්ගේ පරිහානියක් වෙනවා ඉතින් මේ යම් යම් කාලවලදී ඉතින් ඒ කාලෙත් අලලලා දැන් බොහෝම මේ ධර්ම මතුවෙලා සාකච්ඡා කරන කාලේ බොහොම වතුල දහම සාකච්ඡා කරන කාලයක් දැන් අපේ හේමලතා මිස් ඉන්නවනම් මට කියන්න ඔබතුමියට මේ පිළිබඳ දැනෙච්ච සෝමලතා මිස් ඉන්නවද ඔබතුමිය හිටියා ගුරුතුමා සෙදර් මම පොඩ්ඩක් ඇතුළට ගියා මට ඇහුන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා ඔව් දැන් මට කියන්න දැන් ඔබතුමිට ගිය සතිය අර අපි කතා කළානේ පරියාපන්න අපරියාපන්න සහ නාම රූප පිළිබඳ ඒ
ඒ ස්වභාවය ඒක 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 මොන වගේ දෙකින්ද මොන වගේ මොන මොන විදිහටද ඇතුළට ගී කියන කාරණේ ඒ කියන්නේ ගුරුතුමා පරියාපන්න ධර්මතා කියන්නේ ලෞකික එහෙම තමයි ලෝකයට අයත් කියන ඔව් අයත් කියන විදිහට ඔව් ඒ විදිහට තමයි මේ ගියේ අප්‍රියාපන්න කියන්නේ ලෝකෙන් ලෝකෙ ඉක්ම වූ ධර්මතා ඒ කියන්නේ ලෝකෝත්තර සිද්ධාන්තය එයි යෙදෙන චෛතසිකයි නව ලෝකෝත්තර ධර්මතා තමයි අප්‍රියාපන්න ධර්මතා කියලා මම තේරුම් ගත්තා ඔව් හරි ඒක 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 සමස් ඒක ඒක කොහොමද මේ සරල න්‍යායකට ගත්තොත් ඒ අන්න ඒකයි දැන් ඔබතුමීට මේ ටික මේ ඉස්සලා අපි කතා කරපු ටික මං හිතන්නේ අහුන් නැද්ද දන්නේ නැහැ दर्शन आश्चर्य मन वेटन एतकोट लोकोत्तर धर्मताव भूमि धर्मताव भूमि धर्मताव तवत् भूमिय धर्मता दिचवीम धर्म भूमि धर्मता भूमि भूमि लौकिक धर्मता एक पच्यतावेट नेक අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයට වඩාත්ම කෙට්ටුයි භූමිය කියන එක නිකන් සම්මුති බෙදීමක් වගේ වෙන්නේ නිකන් එහෙම එහෙම ස්වභාවයක් ගුරුතුමනි ගුරුතුමනි මේ නාම රූප පරිච්ඡේදයේ ඥානය පහළ වුණා නම් ඒක අයත් වෙන්නේ අප්‍රියපන්න තත්ත්වයට නේද ඇත්තටම මේක පූර්ණත්වයට පත්වීම කියන කාරණය තමයි අපරියපන්න භූමියට අයත් වෙන්නේ ඒ මාර්ගය කැලසුම්ෙන් තොරයි. එහිම අර්ථකථන කරන්නද? කැලස් රහිත ස්වභාවයක්. හැබැයි ලෝකයට අපිට මෙහෙම මහත්මයා වගේ දැන් අපිට කපලා වෙන් කළා තියුණුව දෙපතර දාන්න බෑ. ආ අපි කිව්වොත් ගුරුතුමා අපරියාපන්න භූමියයි පරියාපන්න භූමියයි අතර පාලමක් තියෙනවා කියලා ඒ මහත්යා කියපු එක තාම පාලමේ කියලා කියන්න පුළුවන් නේද කියන්න පුළුවන් ඔව් ඇත්තටම කපල පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කපල පෙන්වන්න පුළුවන් ෂණවතෙන් කතා කරනකොට ලෝකෝත්තර තිත්තක්ෂණයක් ලෝකෝත්තර තිත්තක්ෂණ 8ක් තියෙනවා අපරියාපන්න ඒකාද්දම කපල පෙන්වන්න පුළුවන් හැබැයි අපි යන මාර්ගයක් මාර්ගයක් කොහෙටද වැටෙන්නේ අප්‍රියපන්න පරියාපන්න පරියාපන්න භූමියෙන් අපරියාපන්න භූමියට යන මාර්ගය වැටෙනවා එතකොට අපි කතා කළොත් ඒ ධර්මතාවයේ පරියාපන්න ගතිය අඩු වෙලා අපරියාපන්න ගතිය වැඩි වෙනවා වැඩි වෙන්න පුළුවන් අන්න ඒකට බුදුහාමුදුරුවෝ භාවිත කරන්නේ වචනය තමයි සත්‍තිස් බෝධිපාලචික කියලා ඒ පැත්ත කපමු පරිසෝතගාමි පරිසෝතගාමි ඒ පැත්තට තාම අපි බැස්සේ නැහැ एक राबी गुनों गुनगने का ताकन उन्हें आतिस बोली पार के दरम्यान तरे ना पहली पहली आपने पर्यापन किया ना एक दिपत्ते तिब्बत पास से मैं के देख रहा वरक दान पर्यापन लोग के टाइप तो पर्यापन ने क्या निमरा मैं के आप दरम्यान एक गतों कुतना तीनों देख क्या नबे है बे दें अभी मार्ग मार्ग नोने ट मार्गसित मार्गसित
ප්‍රාක්ෂයන්ට පුදුම විශයක් නිවනට යනතුරුම යා ඉන්නේ පරියාපන්න භූමියේ නේද? ඔව් ඔව්. ඇත්තටම මම ඒක කියන්නේ අර කපල පෙන්වන්න පුළුවන් නම් ෂණික වශයෙන් කපල පෙන්වන්න පුළුවන් මේක අපරියාපන්නයි. මේක පරියාපන්න කියලා අර සුද්ධ වශයෙන්. සුද්ධ වශයෙන් වෙන් කරන්න පුළුවන්. හැබැයි අපි නිතර මාර්ගයේ වැටලා තියෙන්නේ කොහෙටද? මාර්ගයේ පරියාපන්න වෙලා තියෙන්නේ කොහෙටද? ලෝකෝත්තර දර්ශනයට බරයි බර වෙනවා හැබැයි කපල පෙන්නුවොත් ඉරක් ඇඳලා පෙන්නුවොත් මෙන්න මේකයි කියලා ඒකාන්තේම මොකද්ද මාර්ගය මාර්ගයන් මාර්ගක්ෂණ ඵල ඒ කියන්නේ මේ ලෝකයේ ඇත්තටම පිරිසුදුව කතා කරනවා නම් විභජ්‍යවාදීව ෂණ මාත්‍රෙන් කතා කරන්නට ඕනේ. එහෙම ලෝකයේ දේශනාවක් දර්ශනයක් පෙන්වන්න බෑ ෂණ මාත්‍ර වශයෙන්. ඇයි? ඒතර කාලයට දාන්න වෙනවා. ඒ කියන්නේ ෂණ මාත්‍ර වශයෙන් දේශනාවක් කතා කරන්න බෑනේ. ඒ තරම් මේක සිවුම් වෙනවනේ. හරිම සියුම් සීමාවක් නේද තියෙන්නේ අපි මේ කුසලයක් කියලා කළාට වේලාවකදී සියුම් අකුසල ගතියක් එක නැද්ද කුසලයේ වැඩි අකුසලයේ අඩු වෙන්න තියෙන පුළුවන් අන්න හරි එතකොට හරි අමාරුයි මේ සීමා මායින් සොයන්න ඒක බුද්ධ විශ්යක් ඒක බුද්ධ විශ්යක් ඇයි මේ මේක මේක සම්ප්‍රේප්ත ධර්මතානි පහළ වෙන්නේ ඒක එතකොට මේක තේරෙයි විස්තරහට එතකොට මේ බෙදීම් පවා අපිට තේරෙන්නේ නැහැ. ඒක බුද්ධ විශ්යය. ලෝකය අවබෝධය කියන එක බුද්ධ විශ්යය. හැබැයි සරක්යන්ව සරක්ය විශ්යය. හැබැයි මේ නිවන් මඟ අවබෝධය කියන එක අපිට කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඉතින් මේ දුකින් මිදලා අර බුද්ධත්වයට පත් වෙනවා. මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න බෑ. එතකොට තමයි සම්පූර්ණයෙන් මේවා ගුරුගම්මි කර්ම සහ විපාක අපිට වෙන් කරලා හඳුර ගන්න පුළුවන් නේ. ඇත්තම ඒවා ශ්‍රාවක ගෝචර දේවල්. හොඳයි. එතකොට මං හිතන්නේ දොස්තර මහත්මයා මැසේජ් එකක් දාලා තියෙනවා ලබන සතියේ පටිච්චසමුප්පාද දේශනාවක් කරන්න. ඉන්නවනම් කවුරු හරි කැමති වෙයි ඉදිරිපත් වෙන කියලා කරපු නැති කට්ටිය. ලබන සතියේට ඉන්නවගුරුතුමා ඊට පස්සේ ඉඳන්. ආ ලබන සතිය ඊට පස්සේ නේද? හොඳයි. හොඳයි. එතකොට ඔන්නෝම මනස හදා ගන්න. මෙන්න මෙහෙමයි කියන කාරණේ. එතන තමයි මට යන්න ඕනේ. මම්මේ ඔයගලන්නේ මේ කරන්නේ මේ කාලයක් තිස්සේ මට ලැබිච්ච අපි කියමු එකට දැනුම කියලා. නෝන කියලා කියන්න පුළුවන් ප්‍රඥාව කියලා කියන්නත් පුළුවන් අවබෝධය කියන්න කියන එක කියන්න කියන එක ඒ වචන පරිසරයෙන් භාවිත කරන්න ඕනේ. එතකොට ඒ ටික තමයි මම මේ දෙන්නේ ඔයගලන්ට. ඉක්මනට. එතකොට ඉක්මනට මේක තේරෙනවා ලේසි. ආ මට දැන් තේරෙනවා. මේ තියෙන්නේ කියන එක තේරෙනවා. රයිට්. හොඳයි. එතකොට ඔන්න ඔය විදිහට සරච්චන් වහන්සේ අපිට මේ දහම විස්තර කරන්න
භූමි වශයෙන් වෙන් කළා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේ භූ මේ සමස්ත අභිධර්මයේ වැඩිම බැසගෙන තිබුණේ. එතකොට අභිධර්මයේ අපි චිත්තචෛසික රූප නිබ්බාන කියන ධර්මතාව ගැන කතා කළා. ඒකෙදී අපි සිත ගැන තමයි ප්‍රමුඛව දා කතා කරගෙන ආවි. එතකොට සිත අපි එකක් වෙච්ච සිත මෙහි සිත උපදිනකොට චෛතසික නානාත්වයේ චෛතසිකයන්ගේ මේ ප්‍රත්‍ය අන්‍ය ධර්මතාවයන්ගේ උපකාරකත්වය නිසා විවිධ වෙනවා. එතකොට 89 ආකාරයක් වෙන්නත් පුළුවන් 121 ආකාරයක් වෙන්නත් පුළුවන්. එතකොට මේක එකට ඉගෙන මේක ඉගෙන ගන්නකොට අපිට බෙදාවෙන් කරන්න සිද්ධ වුණා. ඒක භූමි වශයෙන් බෙදුවා. භූමි වශයෙන් බෙදෙනකොට භූමි හතරකට බෙදාගත්තා. කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා කාමාවචර සිත් 57යි රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි වශයෙන් ඔක්කොම සිත් 89යි කෙටි ක්‍රමයෙන්. එතකොට අපි ගිය සතියේ කතා කරන්න පටන් ගත්තා කාමාවචර සිත් 54. ඒ කාමාවචර සිත් 54 අපි හැඳින්වීමක් කරා. කාමාවචර සිත් කියන්නේ බොහෝ සෙයින් මෙව පහළ වෙන්නේ අසුරු වෙන්නේ මොන භූමියේද? කාමාවචර භූමිය. 11 කාමාවචර භූමියන් හි තමයි මේ සිත් බොහෝ සෙයින් පහළ වීම සිද්ධ වෙන්නේ. හැබැයි මේ 11 කාමාවචර භූමිය ඉක්මවල අරූපාවචර රූපාවචර භූමියක වුණත් මේ සිත් පහළ වෙන්න පුළුවන්. නමුත් ඒ කොයි භූමියක පහළ වුණත් ඒ සිත ආමාවචර මට්ටමේම තමයි තියෙන්නේ. ආදී කොට අපි කතා කරමු. ඊට පස්සේ කාමාවචර සිත් අපි බෙදාවෙන් කළා. බෙදාවෙන් කරනකොට අපි කතා කළා කුසල විපාක ක්‍රියා අනුව මේවා බෙදා දක්වනවා කියලා පණිවිඩය සිහිපත් කළා. ඔව්, ඊට පස්සේ කතා කළා හේතු කියන මාතෘකාව යටතේ. අපි කතා කළා හේතු කියන්නේ අර උපකාරක ධර්ම කියන වචනය නෙමෙයි. එතන අභිධර්මයේ එතන ඒ මොහොතේ හේතු කිව්වේ ආරම්මණයක් ගන්නකොට සිත අරමුණක් ගන්නකොට අන්‍ය චෛතසිකත් සිත සහ අන්‍ය චෛතසික අරමුණකට යනකොට ඒ සියලුම ධර්මතා අර අරමුණේ මනකට පිහිටවන හොඳට තදට ගන්න ස්වභාවයක් ලබා දෙනවා යම් යම් චෛතසික. අන්‍ය චෛතසිකයන්ට කියව හේතු කියලා. ඒ වගේ හේතු වෙන චෛතසික කීයක් තියෙනවද? හයක් තියෙනවා. හයක් තියෙනවා. ඒක තමයි ලෝභ දේශ මොහ අලෝභ ආදේශ අමෝහ නේද? ලෝභ දේශ මොහ අලෝභ ආදේශ අමෝහ කියලා කියන්නේ කියලා අපි කතා කළා. එතකොට හේතු කියන්නේ ඒවා. ඒ අනුව හේතු අනුව සිද්දෙදුවා සහේතුක සිත් අහේතුක සිත් කියලා. සහේතුක සිතක් නම් මේ චිත්තචෛතසික චෛතසිකයේදීම අනුව අනිවාර්යයෙන්ම මෙම ධර්මතාවලින් එකක් හෝ කීපයක් තියෙනවා. ඊට හේතු වෙයි. අහේතුක සිතක් නම් මේ ධර්මතා හයෙන් එකක්වත් පිටවන්නේ නැහැ. එකක්වත් පිටවන්නේ නැහැ කියලා අපි සිහිපත් කළා. හොඳයි. ඔන්න ඔය මට්ටමට වෙනකම් මම හිතන්නේ අපි කතා කළා. ඊට පස්සේ අපි අද එතනින් නම් කතා කරනවා ඒ සිත් ගැන. හොඳයි. එහෙනම් අපි කතා කරමු